එක විශාල රෝගයක්. මේ රෝගියෝ මගේ ගාවට එනවා හිටිකමන් කවුන්සලින් වලට. ඒවා පුදුම කතා. ඔය ඇත්ත දන්නේ ගිහි ජීවිතේ කතා මන්තරක්. මට කියන ඒවා ඇවිල්ලා හිතා ගන්න බෑ මෙහෙ මේවා ගෙවල් වල තියෙනවද කියලා. මං අවුරුදු 10 මහන්නත් දැන් ගිහියෝ ගැන ඔක්කොම දන්නවා. මිනිස්සු ඇවිල්ලා කියනවා. පුදුම කතා තියෙන. එතෙන්ට වැටෙන්න එපා. කතා කරන්න. ඔය සැක නැති වෙන්න තියෙන හොඳම දේ තමයි නිතර නිතර රැස් වෙන්න. සමගියෙන් නිතර නිතර සාකච්ඡා කරන්න. සමගියෙන් සාකච්ඡා අවසානයේ සමගියෙන්ම හසරයක්. අද අපේ සංවාදය සම්පූර්ණ නවත්තලා තියෙන්නේ මොකක්වත් නෙමෙයි අර කබල් ටෙලිනාටි ටික. කතා කරන්නේ හැන්දෑවේ 7ට ඔන් කරාම 10 වෙනකන් අම්මා බදු ගන්නවා එක. 10න් පස්සේ 12 වෙනකන් තාත්තා දේශපාලන සංවාද බදු ගන්නවා. එකක් මිනිහ අනිත් එක්කෙනාගේ මූණ බලාගෙන සතුටින් ගෙදර දේ කතා කරන්නේ. මතක තියාගන්න දකුණු පළාතේ පිරිමි මෙච්චර බේබද්ද වෙලා තියෙන්නේ අම්මලගේ වැඩ දෙන්න. ඇයි? සත්ත පහකට Tamange සැමියා ගණන් ගන්නෑ. පිළිගන්නේ ඔක්කොම නෙමෙයි මේ බහුතරය. ගෙදරට එනකොට දැනගන්නේ යා ඔය ඉන්න කකුල් දෙකත් පුටු උඩ තියන් ටීවී බලපන්. පිරිමි කැමති නැද්ද පිළිගන්නවට තමයි. Taman එනකොට ගෙදර ඉස්සරහට එනවට පිරිමි කැමති නැද්ද? අහන්න මාත්‍යාගෙන් මේක. කැමති නැද්ද කියලා. කොයි පිරිමියද කැමති එන වෙලාවට දැක්කත් නොදැක්ක හක බලාගෙන අර කබල් නාට්‍ය බල බල ඉන්න කාන්තාවන්ට කවුද කැමති? ඉතින් වෙන්නේ මොකද? එයාට පිළිගැනීම තියෙන්නේ කරින්ජම් පොලේ නම් කරින්ජම් පොලට යනවා. එන්න ගුණි අයිය කී කිය මං යොක්ක දික් කර කර එහෙ පිළිගන්නවා. එහෙ තමයි හැන්දෑවට යන්නේ එයා. බනින්න එපා අනිත් අයට නරක් කෙනා කියලා. ඉස්සෙල්ල බලන්න මෙයා නරක් වෙන්න මගෙන් මොනවද බලපාපු කාරණා. දකුණු පළාතේ කාන්තාවන්ට මේ අපේ ගම් නිසා මම යෝජනා කරන්නේ සල්ලි ලොකු කරගන්න එපා. තන සල්ලි වලට ගෑනු අය ඕනවට වඩා ආස වෙන්න එපා. පිංසිතරේ සල්ලි වලට කාන්තාව ආස වෙච්ච ගමන් ඉවරයි. ඒ ගෘහ ජීවිතේ එතනින් පස්සේ සම්පූර්ණ ගනුදෙනුවක්. සල්ලි ගේනවා නම් තමයි වටින්නේ. ඇති දවසට ඉවරයි. මගේ කොළඹ ඉන්න මිත්‍රයෙක් කිව්වා එයාට මේ දවස්වල වැඩිය එයාට ආදායමක් නැහැ. ඒ නිසා එයා මට කිව්වා හඳුනන ඉතින් ගෙදර දැන් ඉන්නත් එපා වෙලා තියෙන්නේ කියලා. මම එහෙම මොකද ප්‍රශ්නේ කියලා. බනිනවද නෝන? නෑ බනින්නේ නෑ. මං කණ්ඩ අකමැති පරිප්පුමයි මේ ගෑණි හැමදාම පරිප්පු හදාගෙන තියෙනවා කියලා. මට එපා වෙලා තියෙන්නේ කියලා ඒ මනුස්සයා මට කතා කරා. එහෙම ඒවා තමයි සමනලුන්ට වෙඩි තියනවා කියන්නේ. තේරුණානේ? ඒවා හරි නරක වැඩ. ඒවා කරන්න එපා කාන්තාවෝ. එහෙම වුණාම වෙන්නේ අප්‍රියම වෙලා යනවා. මම කියන්නේ පවුල් ඕන නම් විතරයි. මම මේ කියන එක පිළිගන්න ඕනේ පවුල ඕනි කියලා හිතනවා නම්. නැත්තම් ඉන්න පුළුවන් චවෝ චවාය සද්දින් සංවසති ඩෙඩ් බොඩි දෙකක් එකට ජීවත් වෙනවා. මලමිනියක් එක්ක චවෝ චවාය සද්දින් සංවසති. එහෙම ඉන්න පුළුවන්. එහෙම තමයි ගොඩක් අය ඉන්නේ. මිනිස්සු විදියට නෙමෙයි මරණ දෙකක් එකට තියලා තියෙනවා. දැනෙනවද? නැහැ. හැඟෙනවද? නැහැ. මලමිනි එකිනෙකා කතා කරනවද? නෑ. ගෙවල් නාස්ති කරගන්න එපා. එහෙම වුණොත් පුංචි උන් ටිකත් නාස්ති වෙයි. අතක තියාගන්න අම්මලට විශාල කාර්යභාරයක් තියෙනවා. මේකෙදි දකුණු පළාතේ තමයි ලංකාවේ වැඩිපුරම අරක්කු කසිප්පු බොන. ගිය මං හිතන්නේ සති දෙකකට කලින් රිපෝට් එක එළියට ආවේ. මං දැක්කා පත්තරේ ලොකු අකුරින් දාලා තියෙනවා විලිලැජ්ජාවේ. ඉතින් අපි ලොකුවට කයිවාරුව ගන්න අපි දකුණේ කියලා. ඔක්කොම දකුණේ තමයි. ඒ නිසා මේක වෙන්නේ අහඹු ලෙස නෙමෙයි. අපේ ඊළඟ පරම්පරාවත් මේකට ගොදුරු වෙමින් තිබෙනවා. ඒ නිසා මේ தত্ত্বය හරියටම වටහා ගන්න gedara ශ්‍රද්ධාව බිඳවට්ට ගන්න එපා. සැමියා ගැන ශ්‍රද්ධාව බිඳවට්ට ගන්න එපා. තමන්ගේ බිරිඳට තමන් ගැන තියෙන ශ්‍රද්ධාව බිඳ වැටෙන විදියට වැඩ කරන්න එපා. සිල් රකින්න කොහමද?
මොකද අපි ඉන්නේ ටික කාලේ ගොඩක් කල් ජීවත් වෙන්නේ අපි කවුරුත් උපරිම හිටියත් අවුරුදු 80 කදී දවස් කීයද නේ අවුරුදු 80 80 365 වැඩ කරාම වැඩි කරාම දවස් 29200 ඒකට ඇයි හොර කරන්නේ දැන් අද වයස වැඩි කරලා බැලුවොත් තියෙන දවස් ගාන තව ඉතුරු කීයද කියලා හොයාගත්ත හැකි ඕන්න අද ගෙදර ගිහිල්ලා වයස වැඩි කරොත් 365 50 ආයට හිතාගත හැකි දැන් අර 29200 කීයක් ඉවරද කියලා තාජුට්ටයි ඇයි ඒකටත් බොරුව කරන්නේ අවංක වෙන්න අවංක වුණාම ජීවත් වෙන එක හරි පාසුයි පුදුම සැනසෙල්ලයි හොර වැඩ වැඩි වෙන්න ජීවිතේ ගෙවන්න වෙන්නේ මතක තියාගන්න ගිනිගෙන එතකොට තමයි ඔය ගිහිගේ ගිනිගේ කියන වාක්‍යයට අර්ථයක් හම්බෙන්නේ ප්‍රවෘත්ති කලාව සතුට ජීවිතය අලුත් ඇසකින් තුන්කල් YouTube subscribe කරන්න තුන්කල් YouTube අලුත් වීඩියෝ අප්ලෝඩ් කරපු ගමන් ඔබට දැනගන්න බෙල් සලකුණක් ක්ලික් කරන්න සුහද ඉල්ලීමක් වීඩියෝ ෂෙයා කරන්න